ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය નિවර්ධිව ප්‍රථමයෙන් ඔබ වෙතගෙන එන ස්වාධින රූප වාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ දවස උණුසුම් කළපු අත්සරස්සල ප්‍රථමයෙන් ග්‍රාමීය ව්‍යාපෘති ජනතාවට ප්‍රයෝජනවත් ලෙසම සිදුවිය යුතුයි තනමල් විල ජනහද ළඟට ගිය ජනපති කියයි දහ 8ට අඩුනම් ඇස්ට්‍රාසෙනිකා එන්නත විදගන්න එපා සෞඛ්‍යෙන් උපදේශක් නැගෙනහිර ජැටියෙන් දේශපාලන වාසි ගන්න හදන්න එපා ෘතීය සමಿತಿ පක්ෂවලට දැනුම් දෙයි ජැටිය වෙනුවෙන් පෙනී සිටින්නන්ට සතුටුදායක පිළිතුරක් දෙන්න වරාය සභාපති සූදානමින් වට්ටන්න හැදුවත් වට්ටන්න බැරි දේශපාලනයේ පෞරුෂය නිශාතේ ගම සමග පිළිසඳරට ජනහද ළඟටම යන ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද තනමල් විලට ගිහිල්ලා අපෝරු පාඩමක් කියලා දුන්නා. ඒ තමයි සහතිකවලට සීමා වෙලා ඉන්නේ නැතුව ප්‍රායෝගිකත්වයට මුල් තැන දීලා ඒවා අවබෝධ කරගෙන ඉදිරියට යන්න කියලා. ඔව් නිමේෂ. අලුත් පරම්පරාවට ප්‍රායෝගික පාඩම කියලා දුන්න ජනාධිපතිතුමා තනමල් විව අලුත්ව ප්‍රදේශවාසීන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නත් ක්ෂණිකවම ඒවට විසඳුම් දෙන්නත් වෙනදා වගේම අදත් පියවර ගත්තා. जनपति गम समग पिलिसंदर वेडसटहन मालावे अटवन वेडसटहन तनमल्विल प्रादेशीलेकम कुट्टाशी अलुत्व ग्राम निर्धारी वसमे कुकुल कटुव गम्माने केंद्र करगरमें अदुदेसन आरंभव सार्थक वावसान कराने टेदुना प्रदेशे जनतावट तिबुनु पानीय चल विदुली महामार्ग अध्यापन सौख्य में श्रेष्ठ अदालव ओंट तिबुनु गेटलु वलट राज्य निर्धारिंगे मेधिहत्वयम तुल इक्मान सह सिरसार विसंधुम लबादेन मे अटवन जनपति गम समग पिलिसंदर वेडसटहन हेकिबुना जनपति गम समग पिलिसंदर वेडसटहन बालावे अटवन तनमल्विल प्रादेशीय लेखम कोट्टाशे अलुत्व ग्राम निर्धारी वसमेदी पवत्तुना जनता केंद्रीय आर्थिक कैदकिरीम अरमुणुकरकनमें जनाधिपति गोटाबे राजपक्ष मेतुमा के संकल्प कटनवाय मेम वेडसटहन क्रियावटनेंगुने कृषिकर्मांत्यट मूलकत्वेदिमिन नुबिले पोहर लबादीम सह तवत् सहन रसक हंदुन्वादिमिन गोविजनताव शक्तिमत्किरीम मेम वेडसटहन मगिन सिदुवनवा इडम पानीय चलय सौख्य अध्यापनादि बहु क्षेत्रवल पवत्ना कैटलुवलट विसुतुम लबादीमट मेहिदी कटयुतु किरुणा रसव सिटी पिरिसमतु जनाधिपति गोटाबे राजपक्ष मेतुमा අපි මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන ආරම්භ කළේ බලේ නැති වෙලා හිටිය ගිය අවුරුදු 5 තුල ගම සමග පිළිසඳරක් වැඩසටහනක් කරා ඒ ගම්වල තියෙන ප්‍රශ්න හඳුනගෙන ඒ අනුව අපේ සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න. ඒ අනුව තමයි අපි ප්‍රතිපත්ති මාලාව සකස් කළේ විශේෂයෙන්ම 75ක් පමණ අපේ ග්‍රාමීය ජනතාවක් ඉන්නේ අපේ රටේ ඒකෙනුත් විශාල වැඩි ප්‍රමාණයක්ම ඉන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ඒ හින්දා තමයි අපි කෘෂිකර්මාන්තයට අපි ප්‍රතිපත්තිවල අපේ වැඩසටහනේ රජයේ මූලිකත්වයක් අපි දීලා තියෙන්නේ සෞඛ්‍ය පිළිබඳව තියෙන ප්‍රශ්න අධ්‍යාපනීය පිළිබඳව තියෙන ප්‍රශ්න ඊළ එකම් තුමන්ලා ඇවිල්ලා ඉන්නවා ඉතින් ඒ අය සමග මේ ගමටම ඇවිල්ලා ඒව තීරුම් අරගෙන ඒවට විසඳුම් අපිට ෂණිකව ලබා දෙන්නට තමයි පිළිසඳර වැඩසටහන කරන්නේ ඉන්නතරතුරුව ප්‍රදේශවාසීන් විසින් සිය ගැටලු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළා ජනාධිපතිතුමනි මම ආචාර්ය වසන්ත වැලියංග මම කතා කරන්න විශේෂයෙන් කාන්සා පිළිබඳව කාන්සා විශේෂයෙන්ම ආයුර්වේදයට හෙළවෙද කපට පාවිච්චි කරන විශේෂ ඖෂධයක් වර්ධනය වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ එතකොට මේ වෙනකොට කාන්සා ගොවින්ට අපි කියන්නේ ජවාරංකාරයෝ කියලා ඒ ජවාරංකාරයෝ වගා කරන කාන්සා තමයි ආයුර්වේදයට ගිහිල්ලා බෙහෙත් හදලා අපි බොන්නේ ඉතින් අපි මේ ජවාරංකාරයට තවදුරටත් ජවාරංකාරය කියන්නේ නැතුව එයාලට යම්කිසි විදිහකට රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් ආයතනයක ඊට පස්සේ රජයෙන් අවිල්ල ඒවා පිළිවෙලට කපාගෙන යනවා නම් එයාලට සල්ලි දෙනවා නම් මේ ඒ නිසා මම කියනවා මේ කාන්සා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා හොඳයි ඒකට ඉතින් ටිකක් පොලිසි ඩිසිෂන් එකක් ගන්න වෙනවනේ නේ ප්‍රත්‍යත්මේ තීරණයක්
ජනාධිපතිතුමනි මේ ගැන රාජ්‍ය අමාත්‍යාංශයේ කතිකාවක් ඇති වෙලා තියෙනවා තාම ස්ථිර තීරණයක් කරගෙන නැහැ මම හිතන්නේ ඉහළ මට්ටමේ සාකච්ඡාවකට පස්සේ තමයි තීරණයක් ගන්න වෙන්නේ කඩවරවව හැදුවට පස්සේ මේ ෆොරස්ට් එකකින් ඇවිල්ලා මේ වෙනකොට කඩවරවට ගල් දාලා තියෙනවා ඒ කුඹුරු කරන කොටසට ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඔය කඩවරවව කියන ප්‍රදේශයේ මායිම් කණු දාලා තියෙන ගොඩාක් ඉස්සෙල්ලා ඒ ප්‍රදේශයේ ඝන වනාන්තරය සහිත ප්‍රදේශයක් ඒක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමා ගොඩාක් ආයතන වලින් ගිහිල්ලා ඒකාබද්ධ පරීක්ෂණයකුත් ඔතන කරලා තියෙනවා ඒ කිරීමෙන් පස්සේ තමයි ඔතන තවදුරටත් වගා කරන්න සුදුසු නැහැ ඒක කැලයක් විදිහටම පවත්වාගෙන යන්න ඕනි කියලා යෝජනා කරලා තියෙනවා එතකොට මේ වැව මොකද වෙන්නේ වැව පිටින් තියෙනවා ජනාධිපතිතුමනි ඔය කියන කැලෑ ප්‍රදේශයක් වෙනම එක තැනක කැලෑ තියෙනවා ඒ කැලේ ප්‍රතිකරු ජනාධිපතිතුමනි 2015න් පස්සේ ගල් දැම්මේ ඔකට ඔය බොරු කියන්නේ 2015න් පස්සේ ගල් දැම්මේ මෑත කාලෙක බොරු කියන්නේ ඒක එහෙම කරන්න එපා ජනාධිපතිතුමා ආපු වෙලාවට මේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්න අපිට ඔය දැන්ට DCC එක විදිහට මේක යන්න එපා මේ ජනාධිපතිතුමා ඇවිල්ලා තියෙන්නේ ඔබතුමාලා උත්තර දෙන්නේ ඔක්කොම සම්බන්ධීකරණ රැස්වීම වගේ මෙතන හැබැයි අපිට එහෙම කරන්න එපා අපි හරි වේදනාවෙන් ඉන්නේ ඔය ලෝක බොරුවක් නේ කියන්නේ කඩවර වැව හැදුවේ ජගත් පුස්මාර එමුතුන් ඔතන දන්නෝ ඔතන ගලකමාරිත් මහත්තයා සසින්ද මහත්තයා පෞද්ගලික මාධ්‍යණේ කදිනෝ කුඹුරුවක් කර තියනවා දැන්ට 200ක් ඉර බෙදන්න දැන් වැව හදලා වෙනව අවුරුදු 15ක් ඇයි එහෙම කරන්නේ එහෙම කරන්න එපා මිනිස්සුන්ට ගොවි සංවිධානයක් තියෙනවා එහෙම මෙතන උත්තර දෙන්න එපා අපි අතර අපි මහජන නියෝජිතයෝ ජෛවික ආධාර ඇතේ ඔය වැව හැදුවේ ඕන ව්‍යාපෘතියක් කරනකොට මම ලේකම්වරෙක් හර්ෂෙන් හිටියානේ ඒ ව්‍යාපෘතිය කරනකොටම ඒකෙන් සංවර්ධනය වෙන ඉඩම් ප්‍රමාණය හඳුනා ගන්නවා එතකොට මේ හඳුනාගත්ත ඉඩම් ප්‍රමාණය ඒ ගොවියන් අතර බෙදලා දෙන්නට ඕන. ඒ අනුව කරන්න දැන් ව්‍යාපෘතියක් කළා ඒව ඉඩම් දෙ වගා කරන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ ව්‍යාපෘතිය ඒවට ණය ගෙවනවනේ. මැතිඅමිතුවරුන් රාජ්‍ය නිලධාරීන්තුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතන අලුත් වැව කනිෂ්ඨ හා සෙවනකල මහානාග මහවිද්‍යාලය සුහුරු පන්ති කාමර සඳහා පරිත්‍යාග කළ පරිකණක හා සන්නිවේදන උපකරණ කට්ටල හා ඩයලොග් ආයතනින් පිරිනැමුණු පරිකණක සහ රූපවාහිනී යන්ත්‍ර රතම්බලාගල කනිෂ්ඨ හා හම්පෙකඹු මහවිද්‍යාලවල විදුහල්පතිවරුන් වෙත බාරදීම ජනාධිපතිතුමාගේ සුරතින් සිදු කෙරුණා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන වරාය සේවකයන්ට වගේම රටට සුබදායී උත්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කියනවා. වරාය වෘත්තීය සමිති නියෝජිතයන් දැඩිව කියන්නේ මේ සිද්ධියෙන් කාටවත්ම දේශපාලන වාසියක් ගන්න ඉඩක් දෙන්නේ නැහැ කියලයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ගැටලුව මුල් කර ගනිමින් ඒ සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වනවා. අද දින ස්ථානකයේ පෙකදීම වෘත්තීය සමිති නියෝජිතයන් මෙම ගැටලුව පිළිබඳ අදහස් ප්‍රකාශ කළා. කුමන හෝ බලවේගයක් යොදාගෙන මේක විකුණනව නම් බදු දෙනව නම් මොන හෝ නමක් දාගෙන මේක විජාතිකරණය කරනව නම් විකුණනව නම් ඒකට අපි විරුද්ධයි. මේක කොරෝනා වෛරසයට වඩා අතිභයංකරයි. මොකද කොරෝනා වෛරසයට එන්නතක් ලබා දෙන්න පුළුවන් පැණිය ලබා දෙන මොන හෝ ක්‍රියාමාර්ගයක නවත්තන්න පුළුවන් අපිට. නමුත් මේ නැගෙනහිර පර්යන්ත වික්කොත් ආයි අපිට ගන්න නම් ආත්මයකටවත් බැහැ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහළු පර්යන්තයේ 100% ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියේ සේවක අපි විසින් මෙහෙවන පර්යන්තයක් බවට අපට ලිඛිත ලබා දෙන තුරු අපි මේ සටන නවත්තන්න කිසිව සූදානම් නැහැ. සිවිල් සංවිධාන වෘත්තීය සමිති 267ක් අපිට සවුඳ වෙනකොට මේ සටනට එක්ව වෙන සූදානම්. දීප්ත ව්‍යාප්ත වැඩ වර්ජනයකට අපි යන්න සූදානම්. අපි සවුඳ වෙනකොට තීරණය කරනවා මේක වැඩ වර්ජනයක් දක්වා දියත් කරන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩු පාර්ශවයෙන් පැහැදිලි උත්තරයක් ලැබෙයි කියලා. මේ නැගෙනහිර පර්යන්තයේ වෘත්තීය අරගලය මත හුදු දේශපාලන ප්‍රශ්න උඩට දාගන්නත් එහෙම නැත්නම් දේශපාලන ගේම් ගහන්නත් අපි මේක කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මාධ්‍ය හමුවක් පැවැත්වු වරාය අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කියා සිටියේ ඉදිරියේදී සතුටුදායක පිළිතුරක් ලැබෙනු ඇති බවයි. මේ වෙනකොට මට කියන්න තියෙන දේ තමයි ඉතාමත්ම සුබවාදී ලෙස අපි සියලු දෙනාම අපේ වරාය සේවකීන් රටේ අයවුලුන් එවැගේම වරායේ අපේ කළමනාකාරීත්වය අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණු ආකාරයට මේ විසඳෙන බවක් නම් මට ඉතාම පැහැදිලිව මේ වෙනකොට කියන්නට පුළුවන්. සහ ඒ වගේම මම හිතනවා සමුදාය වෙනකොට කැබිනට් මණ්ඩලයට මෙහි ඇමතිතුමා විසින් ඉදිරිපත් කරයි අපේ ඒ කැබිනට් පත්‍රිකාව. එතකොට අපි සියලු දෙනාටම බලා ගන්න පුළුවන් කොයි දිශාන්තයටද මේ කටයුතු සිදු වෙන්නේ, කොයි දිශාන්තයටද මේවා ගමන් කරන්නේ කියලා. ඉතාමත් සුබවාදී ලෙස මේක විසඳෙන බවයි මට වරාය සභාපති හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ අතර නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදී පැවැත්වුණා. දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ඊට එක්වුණා.
ආණ්ඩුවේ දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යන්තර සංවාදයක් කරගෙන යනවා ඒක අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මුදුර අනාගතේ නිසා ඒක අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඉන්නවා අපේ රටෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව නිශාන්තයේ 300 සීමාව ඉක්මවල ගියා. ඒ වගේම කොරෝනාවට ගොදුරුමුණු සංඛ්‍යාවත් 62000 සීමාව මේ වෙනකොට පහු කරලා තියෙනවා. මේ අතරේ අද දවසේදී 879 දෙනෙක් සුවය ලැබලා තියෙනවා. ඒ වගේම නිමේෂ ඇස්ට්‍රා සෙනකා එන්නත මේ වෙනකොට දිවිනේ සෑම ප්‍රදේශයකම සෞඛ්‍ය සේවකයන්ටත් ආරක්ෂක අංශ සමාජිකයන්ටත් එන්නත් කිරීම සාර්ථකව සිද්ධ වෙනවා. දවසින් දවස වාර්තා වන කොරෝනා පොකුරට ඊයේ දිනෙදි තවත් ආසාදිතයන් 859 දෙනෙක් එකතු වුණා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සුපුරුදු පරිදි වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 313ක්. ඒ වගේම තවත් ආසාදිතයන් 211 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනෙදි වාර්තා වුණා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙනුත් ආසාදිතයන් 79 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. කොහොම වුණත් මේ වන විට කොරෝනා මර්ධනය සඳහා එන්නත් ලබා දී මේ වැඩසටහනත් දෙවෙනි පුරා ක්‍රියාත්මක වෙනවා. මේ සියලු තොරතුරු සමගින් අපි සූදානම් අදත් කොරෝනා වෛරසයේ නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනින්නට. මෙදක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 62445ක්. ඉන් රෝගීන් 5863 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 566ක්. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 56277ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. ඊයේ දිනේදී කොවිඩ් මරණ 8ක් වාර්තා වුණා. කොළොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයිඳමරුදු සහ රත්නපුර යන ප්‍රදේශවලින් එම කොවිඩ් මරණ වාර්තා වූ අතර මෙදක්වා මෙරට සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ඒ සමගින් 305ක් දක්වා ඉහළ ගියා. ඉන් 191 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 114 දෙනෙකු කාන්තාවන් වනවා. ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99ක් තුළ තවදුරටත් පුද්ගලයන් 8117 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේදී මෙරට PCR පරීක්ෂණ 18132ක් සිදු කළ බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ගැවසෙන යාචකින් හේතුවෙන් කොවිඩ් පැතිරීමේ අවදානමක් ඇති බැවින් එවැනි පිරිස් සොයා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. විශේෂයෙන්ම මවුන් මගීන් ලෙස ප්‍රවේශපත් මිලදීගෙන ඇතුළු වී ඉන්පසුව දුම්රිය ස්ථානය තුල යාචක වෘත්තියේ යෙදෙන බවට අනාවරණ වී තිබෙනවා. මෙයින් බොහෝ දෙනෙක් සැබෑ යාචකින් නොවේ. ඔවුන් යම් පුද්ගලයෙකුගේ ව්‍යාපාරයක නිරතවන යාචක වෘත්තිකයන්. මේ නිසා එක් පැත්තකින් කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් මගීන්ට යම් ගැටලු ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බවටත් වාර්තා වී තිබෙනවා. මේ නිසා කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දුම්රිය ආරක්ෂක සේවාවන් සමග අද දින සිට ක්‍රියාත්මක කිරීමට කොළඹ මධ්‍යම ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කරමින් සිටිනවා. ऑक्सफर्ड ඇස්ට්‍රාසෙනකා කොවිඩ් මර්ධන එන්නත දිවෙන සෑම දිස්ත්‍රික්කයකදීම සෞඛ්‍ය සේවකයන්ට හා ආරක්ෂකාංශවලට ලබා දීම අද සිදු වුණා. වවුනියාව ප්‍රදේශයේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේ ඉදිරිපෙළ කටයුතුවල නිරතව සිටින ආරක්ෂකාංශ සමාජිකයන් 500 දෙනෙකුට ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී සිදු කෙරුණා. මේ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන්ටද එන්නත් ලබා දීම වවුනියා දිස්ත්‍රික් රෝහලේදී සිදු වුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීම ආරම්භ කරන අතර දින පහක් තුළ එම කටයුතු අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මාදලේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබා දීම දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු වූ අතර සෞඛ්‍ය ශාස්ත්‍රයේ 1300 දෙනෙකුට එන්නත් ලබා දීමට නියමිතයි. ऑक्सफर्ड ඇස්ට්‍රාසෙනකා එන්නත කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 2000කට ලබා දීම සිදු වුණා. මේ අතර කුණෑගල ශික්ෂණ රෝහලේදී වයඹ පළාතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත එන්නත් ලබා දීම සිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සාර්ථකව ක්‍රියාවට නන්වා තිබෙනවා. දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය හා ආරක්ෂකාංශ සමාජිකයන් 4000කට එන්නත ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමේ පළමු වැඩසටහන කන්තලේ මූලික රෝහලේදී ආරම්භ වුණා. දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන කිහිපයකදී එන්නත් ලබා දීම සිදු කිරීමටයි පියවර ගැනුණේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ එන්නත් 3400ක් ලබා තිබ මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී ආරම්භ කෙරුණා. එන්නත් සම්බන්ධයෙන් මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු අවශ්‍ය තැන්වල අනුමැතිය ලැබිලා තියෙන තත්ත්වයට තමයි අපි බිඳින්නේ. ඒ නිසා යම් ආරක්ෂා වාරිකාරී බවක් තියෙන අතුරු ආබාධ අවම අපිට දැරිය හැකි මිලකට තියෙන අපිට ලෙහෙසියෙන් ගබඩා කරන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානය යම් අනුමැතියක් සහිත ඒ වගේම පළදායිතාව අතරින් සාපේක්ෂව ඉහළ එන්නත් දැන් සමහර එන්නත් පළදායිතාව 40යි 50යි නමුත් ඇස්ට්‍රසෙනිකා එන්නත සාමාන්‍ය දල වශයෙන් 80කට එහා පැත්තේ පළදායිතාවක් තියෙන බව තමයි හෙළිදරව් වෙලා තියෙන්නේ. අපේ රට අද වෙන විට කොරෝනා වර්ධනයේ ඉහළ ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. මේ ජයග්‍රහණය අපිට ලබා ගන්න පුළුවන් වුණේ අපි හැමෝගෙම එකමුතුකම සහ හැමෝම සෞඛ්‍ය ආරක්ෂිතව ගත කරපු නිසා. ඉතින් ඔබේ ඒ වටිනා දායකත්වය තවදුරටත් රටට හැවසේ. කොරෝනාව වර්ධනය කරන්න එන්නත් අපිට ලැබිලා තිබුණත් ඔබේ සෞඛ්‍ය නීති අනුගමනය කිරීම අනිවාර්යෙන්ම ඉටු කරන්න. එවිට අපේ රට හෙට දිනේ කොරෝනා වලින් නිදහස් වේවි. මෙන්න දැන් ලැබුණු පුවතක්. කොරෝනා ආසාදනය වුණු තවත් 406 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර නිවේදනය කළා. ඒ අනුව අපේ රටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 62851ක්. ඒ අනුව රෝහල්ගතව ආසාදිතයන් 6269 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. දැන් විශාතේ මේ දවස්වල අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන සමාජ මාධ්‍ය වගේම ඇතැම් දේශපාලකයන්ගෙත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නේද? ඔව් නිමේෂ. රටේ අති බහුතරයකට නම් මහින්ද රාජපක්ෂ කියන නාමය හැමදාමත් ප්‍රධාන මාතෘකාවක්. මොකද මේ රටේ ජනතාවට නිදහසේ හුස්ම ගන්න නායකත්වයේ දුන්න නායකයා හැටියට. හැබැයි සුළු පිරිසක් මේ දවස්වල අගමැතිතුමාව මාතෘකාවක් කරගෙන තියෙන්නේ එතුමාගේ සෞඛ්‍ය ගැන කතා හදන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා දේශපාලනිකව ඇදවට්ටන්න එදා මෙදාතුර කළ දේවල් නම් කියලා නිම කරන්න බැරි තරම් 1970 දී එවක ලාබාලතම මන්ත්‍රීවරයා විදිහට බෙලියත් ආසනෙන් පාර්ලිමේන්තුවට ආපු තරුණ රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වෙනකොට සිය දේශපාලන ගමන් මගේ අර්ධ ශතකයක් පහු කරලා ඉවරයි. ජීවන ගමන් මගේ 76 වන වියට පා තබලා හිටියත් අගමැති මහින්ද කියන්නේ තවමත් අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙටම කියන්න පුළුවන් ශක්තිවන්තම නායකයෙක්. පරාජයන් හමුවේත් කිසිදා කිසි විටකදීවත් නොසැලුණු මහින්ද රාජපක්ෂ මහතාව දේශපාලනිකව බැරිනම් මානසිකව හෝ ශාරීරිකව වටන්න ඇතැම් පිරිස් ගන්නා පහත් ක්‍රියාවලින් අගමැතිතුමා තව තවත් ශක්තිමත් වී ඇති බව නම් එතුමාගේ දිනචර්යාවලින්ම හොඳටම පෙනී යනවා. ජනතාව අතරට ගොස් ජනතාවගේ ප්‍රශ්න විමසන්නත් ඒවාට විසඳුම් දෙන්නත් එදත් අදත් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. එතුමන්ගේ කාර්ය ශූරත්වය අංශු මාත්‍රයකින් හෝ අඩුවක් වී නොමැති බව අසත්‍ය පතුරන්නන්ට පෙන්වා දිය යුතුයි. සමාජ මාධ්‍යවලින් කිසිඳු සොයා බැලීමකින් තොරව චරිත ඝාතනය කරන්නන්ටත් මතවාදීව හෝ දේශපාලනිකව මහින්ද රාජපක්ෂ චරිතය වටන්නට වලිකමින් එදා මෙදාතුර එවන් දෙයක් කරගන්නට නොහැකිව අගමැතිවරයාගේ ශරීර සෞඛ්‍ය ගැන අසත්‍ය වපුරමින් තමන්ගේ දේශපාලන නොහැකියාවන් වසා ගන්නට උත්සාහ කරන්නන්ගේ ඇස් අරවන්නත් මේ සටහන උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. අංගොඩ ලොක්කා කියලා ප්‍රසිද්ධ වෙලා හිටපු පාතාල නායකයාගේ ගෝලයෙක් මද්‍රව්‍යත් එක්කම අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තවත් තැන් කිහිපයක නොයිතු දේවල් කිහිපයකුත් සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන තොරතුරු කෙටි සටහන විශේෂාංගයෙන්. අංගුඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙකු අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 21ක් හා කේරළ කංචා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 400ක් සමග මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 3කට අධික මුදලක්ද පොලිස් භාරයට ගත් අතර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ ඔහු අංගුඩ ලොක්කා නැමැත්තාගේ ගෝලියෙකු බවයි. කොළඹ පොලිස් අපරාධ කොට්ටාසේ නිර්ධාරින් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 500ක් සමග මාලිකාවත්තේ රෂිඩ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගමන් කළ මෝටර් රථයද පොලිස් භාරයට ගැනුණා. කෙසල්වත්ත ප්‍රදේශයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ගෝලියෙකු ලෙසයි මොහු සැලකෙන්නේ.
විදුලිසර වැදීමෙන් පොළොන්නරුව මැදිරිගිරිය දහම්වැව ආසන්නයේදී වනාලින් දෙදෙනෙකු මිය කොස් තිබෙනවා. බඩිනුකු වගා භූමියක් අසල ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමිනුයි මෙම සත්වෙන් දෙදෙනා මිය කොස් ඇත්තේ. කවුඩුල්ල වනෝද්‍යානයේ සිට ආහාර සොයා පැමිණීමේදී වනාලි දෙදෙනා මෙම අනතුරට ලක් වුණා. පාදුක්ක වටරැක ලියන්වල නිහඬ අරණ ආරණ්‍ය සේනාසනේ වැඩවිසූ කොරියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වෙලන් ඉන්නේ බහේශ්වර ස්වාමින් වහන්සේට හා තවත් සාමණේර ස්වාමින් වහන්සේට පහර දුන් සැකරු අතරංගුට ගන්නා ඉල්ලා වික්ෂුන් වහන්සේ පාදුක්ක පොලිසිය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළා. ආරණ්‍ය සේනාසනේ ආරක්ෂක කැමරා පද්ධතියද කඩා බිඳබා ඇති බවයි උපවාසයට එක්ව සිටින වික්ෂුන් වහන්සේ ප්‍රකාශ කළේ. කෙසේ වුවද අධිකරණ නියෝග මත භික්ෂුන් වහන්සේ මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළා. නිවේදකයකට තියෙන වටිනාම වස්තුව තමයි නිශාන්තේ තමන්ගේ හඬ. ඒ අතරින් ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදකයකට තමන්ගේ හඬ ඉතාමත්ම වැදගත්. ඔව් නිමේෂ. අමතක නැති මතක තුලින් අද අපි ඔබට කියන්නේ අපේ රටේ ගුවන්විදුලි ඉතිහාසයේ තුල හොඳ හඬක් වගේම හොඳ නමක් රඳවාගත් ප්‍රවීණ නිවේදකයෙකු ගැනයි. අදත් ගයන් ඇල්ලේකට සූදානම් අමතක නැති මතක තුලින් බොහෝ දිනාට අමතක වෙන්න යන ඒ හඬ යලිත් වතාවක් මේ විදිහට මතක් කරලා දෙන්න. පාසල් කාලයේදී මොහු හඳුන්වන්නේ නිශ්ශබ්ද විලියම් කියන අනුවර්ත නාමයෙන්. ඒ තරමටම මේ චරිතය පන්ති කාමරයේදී නිහඬයිලු. හැබැයි එක්තරා දවසකදී මේ නිශ්ශබ්ද විලියම්ට පුළුවන් වෙනවා තමන්ගේ හඬ ගුවන්විදුලි තුලින් මුළු රටටම ඇහෙන්න සලස්වන්න. අමතක නැති මතක අද හොයාගෙන යන්නේ අන්නේ නිශ්ශබ්ද විලියම්ගේ ජීවිත කතාව. ඔහු ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී අශෝක තිලකරත්න. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය අශෝක තිලකරත්න විසින්. 1942 වසරේ නොවැම්බර් 27 වනදා කොළඹදී උපත ලැබූ අශෝක තිලකරත්නයන් සිය පාසල් අධ්‍යාපනය ආරම්භන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලයට ඇතුළත් වන තරුණ අශෝකයන්ගේ සිතෙහි තවත් එක් බලාපොරොත්තුවක් සැඟවී තිබුණා. ඒ කවදාක හෝ ගුවන්විදුලි නිවේදකයෙකු ලෙස කටයුතු කිරීමේ සිහිනයයි. කවුරුවත් හිතුවේ නැහැ මම ගුවන්විදුලියෙන් කතා කරයි කියලා. මොකද පාසල් යන සමයේ මං ගුරුවරුන් අතරත් ශිෂ්‍යයින් අතරත් ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණේ එක්තරා නාමයකින්. ඒ නිශ්ශබ්ද විලියම් කියලා. මම ඒ තරමටම පන්තියේදී නිහඬයි. ඉතින් එවැනි චරිතයක් ගුවන්විදුලියෙන් රටටම ඇහෙන්න කතා කරයි කියලා කවුරුවත්ම හිතුවේ නැහැ. ඉංග්‍රීසි වැඩසටහන් නිවේදකයෙකු ලෙස ගුවන්විදුලිය හා එක් වූ අශෝක තිලකරත්නයන්ට නොසිතූ මොහොතක ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවනවා. දවසක් හදිසියේ ගුවන්විදුලිය තුළ ඇති වුණු වැඩ වර්ජනයකදී මට සිද්ධ වුණා හදිසියේ ලැබුණු පිටපතක් පරිවර්තනය කරගෙන එය මැදිරියට ගිහිල්ලා කියවන්න. ඊට කලින් මා ප්‍රවෘත්ති කියවලා තිබුණේ නැහැ. එදා මං ඒ අභියෝගයට මුහුණ දුන්නා. මා දැකපු හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශකයා තමයි අමරබන්දු රූපසිංහ. අමරබන්දු රූපසිංහ මේ මෑතකදී නිර්දය ලෙස උපහාසයට භාජනය කළත් ඔහු එලෙස උපහාසයට භාජනය විය යුතු පුද්ගලයෙක් හෝ නිවේදකයෙක් නෙවෙයි. ඔහු තමයි ලංකාවේ මෙතෙක් බිහි වූ මම හිතන්නේ ආපහු බිහි වෙන එකකුත් නැහැ වගේ නිවේදකයෙක් විශිෂ්ටතම සිංහල ප්‍රවෘත්ති නිවේදකයා. ගුවන්විදුලි සංස්ථාව තුළ දීර්ඝ කාලයක් තම රාජකාරිය ඉටු කරමින් සිටි අශෝක තිලකරත්නයන්ට එවක ගුවන්විදුලියේ පතාක යෝධයෙකු වූ නිව්ටන් ගුණරත්න මහතාගෙන් විනස්ම යෝජනාවක් ඉදිරිපත් වන්නේ කිසිවෙකුත් නොසිතූ වේලාවකයි. 1996 දී මාව කැඳවලා ඒ කාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාව සිටි නිව්ටන් ගුණරත්න මහත්මයා අහනවා මගෙන් අපි අලුත් චැනල් එකක් පටන් ගන්න යනවා මේකට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. මං කිව්වා කැමතියි කියලා. ඒ අනුව 1996 නොවැම්බර් මාසේ 5 වෙනිදා අපි ආරම්භ කරනවා ගුවන්විදුලියේ ඇතුළෙම තවත්
ගුවන් විදුලි නාලිකාවක් විදිහට ලක්හඬ ගුවන් විදුලිය. ගුවන් විදුලිය තුලින් ලක්හඬ වෙත එල්ල වුණු විවිධ බලපෑම් චෝදනා කෙනෙහිලිකම් මේ ආදී නිසා අපි කල්පනා කරලා කියන්නේ ලක්හඬේ පාලන අධිකාරිය තීරණය කරනවා ස්වාධීන රූපවාහිනිය සමග දීගක යන්නට. ඒ දීගය සිදු කරන්නේ 2000 වසරේ මුල් භාගයේදී. මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රවීණතම නිවේදකයෙකු ලෙස හැඳින්වෙන අශෝක තිලකරත්නයන් වර්තමාන ගුවන් විදුලි නිවේදකයන් සහ ඔවුන්ගේ භාෂා හැසිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වනවාද? කොහොමද සෑහීමකට පත්වන්නේ? ඒ කාලේ නිවැරදිම භාෂාව තමයි අපිටත් නිවැරදි භාෂාව ඉගෙනුවා ගුවන් විදුලිය තුළ. නමුත් අද වෙලා තියෙන්නේ අද වෙන භාෂාවක් කෙසේ වෙතත් සිංහල භාෂාවවත් අපේ නිවේදක නිවේදිකාවන්ට මම කැමති නෑ නිවේදක නිවේදිකාවන් කියනවටත් උන්ට අපේ සුකිරි බටිල්ලන්ට උච්චාරණය කරන්න බෑ. සිය ජීවන ගමනේ 78 වන විය පසු කරමින් සිටින අශෝක තිලකරත්න නම් වූ මේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයා අද වන විට විජේරාම ප්‍රදේශයේ තම නිවසට වී කාලය ගත කරනවා. වසර ගණනාවක් පුරා මෙරට ගුවන් විදුලි ක්ෂේත්‍රයට කළ මහඟු මෙහෙවර වෙනුවෙන් අශෝක තිලකරත්න නම් වූ ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුත්කලීන්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා මෙදහස් කලා සංධානය දෙපන්දවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. සුදු පාලකයන්ගෙන් අපේ රට නිදහස් වුණ ඒ ඓතිහාසික දිනේ සමරන්න ජාතියම පෙළ ගැහිලායි ඉන්නේ. ඒ වෙනුවෙන් ජාතික නිදහස් දින සැමරුම් උත්සවයකට අභිමානවත්ව පවත්වන්න කටයුතු සකස් කරමින් තියෙනවා. ජාතික නිදහස් සුලින නිමිත්තෙන් අද සිට දින පහක කාලයක් පෙරහුරු පැවැත්වෙනවා. ඒ අනුව උදෑසන 6 සිට දහවල් 1 දක්වා කාලය තුල නිදහස් චතුරස්‍රය සහ ඒ අවට මාර්ගවල වාහන ගමනාගමනයේ සීමා වෙනවා. ඒ වගේම නිදහස් දිනේදී උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල වාහන ගමනාගමනය නිදහස් චතුරස්‍රය සහ ඒ අවට මාර්ගවල සීමා වෙනවා. ගාලුපාරේ කොටුව පිටකොටුව දෙසට පැමිණෙන වාහන, ඒ වගේම ලෝ ලෙවල් පාර, එමන් නැත්තම් කොළඹ පරණ පාර, නුවර පාර, කටුනායක අධිවේගී මාර්ගය, මීගමු පාර දෙසින් කොටුව පිටකොටුව දෙසට පැමිණෙන වාහන කිසිම බාධාවකින් තොරව සුපුරුදු පරිදි ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. බොරැල්ල දෙස සිට හෝටන් පෙදෙස හරහා නෙළුම්පොකුණ වටරවුම දෙසට ගමන් කරන වාහන විජේරාම මාවතෙන් දකුණට හරවා වොට් පෙදෙසට ගමන් කර වොට් පෙදෙස ඔස්සේ ඇස්වාට්ටුව හන්දියට පැමිණ එතැනින් ඩීන්ස් පාර යුනියන් පෙදෙස හෝ ඩාලි පාර ඔස්සේ කොටුව පිටකොටුව වෙත ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම හයිලෙවල් පාරෙන් ගමන් කරන මගී ප්‍රවාහන සේවා බස් රථ තුම්මුල්ල හන්දිය තර්ස්ටන් පාර මල් පාර ඉතල හන්දිය ඔස්සේ කොටුව පිටකොටුව දෙසට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අනිකුත් මාර්ගවල සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදු වෙනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ මේ ළඟ ප්‍රධාන පුවත් විකාශ රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්.